යම් වෙන්නේ ඒ වගේ කන්ඩිෂන් බයික් එකක් මොකද වාගා තියන ඩියලිස් එකේ ඉන්නවා මම දන්නවා මං ගත්තේ කන්ඩිෂන් එකයි ඒකේ කන්ඩිෂන් එකයි බයික් එක කොහොමද රනින් يعني මේ එන්ජින් එක කොහොමද එන්ජින් 100% ස්මූත් එන්ජින් එකක් තියෙනවා ෆෝන් එක ෆෝඩ දන්නේ ඔව් ෂේට් ඔව් අර අතන අලුපාට කැල්ල ගහන්නේ මොකක් අවේ ෆෝන් එකත් ඇටුන මේ හොඳ වෙලාවට බා මුකුත් වෙලානේ ලංකාවේ වගේ නෙමෙයි මෙහි නේද කැලි නෑ සෙන්ඩෝන් එක කැලි නෑ ඔව් අපිට මේ ඕන වෙලාවක ගන්න කැලි නෑ ඔන්ලයින් තමයි ගෙන්නන්න වෙන්නේ හැමදේම කාබ් එක බයික් එකට හයි කරලා තව එන්ජින් ඔයිල් එක මාරු කරලා තව බයික් එකේ තටු ටික පොඩ්ඩක් පොලිෂ් කරන්න ඕන තම තටු ටිකේ වැඩ යන ගමන් තියෙන්නේ Hello guys welcome back to my channel ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තින්නේ මගේ සෙට් එකේ පොඩි වැඩ ටිකක් තියෙනවාද කරන්න. ඉතින් කමිඳු මල්ලියාගේ ෆස් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. කමිඳු මල්ලියා යනවා වැඩය. මේකේ පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. මොකද ගත්ත විතරයි. මං තාම මේකේ වීඩියෝ එකක් දැම්මෙත් නැහැ ගත්ත එකේ. මං හිතන්නේ ඒකට පස්සේ මේක දායි. මේකේ තියෙනවා පොඩි වැඩ ටිකක් කරන්න. එන්ජින් ඔයිල් මාරු කළා. ඒ කූලන් මාරු කළා. ඊට පස්සේ මේ තටුවෙන් පොඩ්ඩක් පොලිෂ් කරලා ගන්න ඕනේ. ඒ වැඩ ටික තමයි කරන්න ඕනේ. මේකෙන් කමිඳු මල්ලියේ එක. ඉතින් මම ඇවිල්ලා ඉන්නේ කමිඳු මල්ලිගේ ප්ලේස් එකට. කමිඳු මල්ලි ඇවිල්ලා මෙහි ඉන්න ෂේක් කෙනෙක්ගේ පර්සනල් මැකනික් තමයි ආ ඉන්නේ. ඉතින් එයාගේ ප්ලේස් එකට තමයි ඇවිල්ලා ඉන්නේ මේ බයික් එකේ පොඩි පොඩි වැඩ ටික කරගන්න. ඉතින් බයික් එකේ එන්ජින් පැත්තනම් හොඳටම දිනවා මේකේ. ඉතින් මේකේ තමයි මම වීඩියෝ කරේ නැහනේ. ඉතින් මම හිතන්නේ අද බයික් එකේ විස්තර දෙනවට වඩා බයික් එක හදන වීඩියෝ එකක් බලමු අපි. මේ තින්නේ කමිඳු මල්ලිගේ බයික් එක. ඒ අලුතෙන් ප්‍රින්ට් එකක් කියම ගහලා තියෙනවා. මල්ලන් එක වැඩි සෙට් වෙන්නේ නැහැ. මෙයාට ඔරිජිනල් කිට් එකක් හම්බුනේ නැහැ. ඉතින් මේ කඩුවට හම්බෙලා මෙයා ඉතින් ගැහුවා. ඉතින් මේකත් ගෙනල්ලා මෙයා තමයි කන්ඩිෂන් කරලා අරන් තින්නේ මේ තත්තෙට. මෙයා මේ බයික් එක පොඩ්ඩක් ලෝ කරලා තින්නේ. මොකද උසමදීනේ මෙයා. ඉතින් ඒකයි මේකයි ගත්තාම පොඩි උසේ වෙනසක් තියෙනවා. හරි එහෙනම් අපි අතොල්ට කියලා බලමු. කමිඳු මල්ලි වැඩක් කර කර තමයි ඉන්නේ දැන් නම්. මහා රස්නයක් තින්නේ මේ දවස්වල. මෙන්න අපේ කමිඳුවා. ඉතින් මොකද වෙන්නේ වැඩද? වැඩ තමයි. මොකද අපි කරන්න හිතන් ඉන්නේ අද? ඔයාගේ බයික් එක සෙටප් දෙන්න හදන්න අපි. සෙටප් දෙන්න හදන්නේ. මේ අපි වීඩියෝ එකක් දැම්මේ නෑනේ තමයි බයික් එක ගිනාම එක. ඉතින් මේක දෙවෙනියට දාමුනේ අපි ගිනා වීඩියෝ එක. කෙනාප් වීඩියෝ එකට පස්සේ මේක ගන්නවා. ඔයා කියන්නේ කොහොමද කියලා බයික් එක කොහොමද කියන්නේ? බයික් එක සුපිරියක් ඉතින්. ආයි මේ හම්බෙන්නේ ඒ වගේ කන්ඩිෂන් බයික් එකක්. මොකද වාගා තියන ඩියලිස් එකේ ඉන්නවා මම දන්නවා. මං ගත්තේ කන්ඩිෂන් එකයි ඒකේ කන්ඩිෂන් එකයි. බයික් එක කොහොමද රනින් يعني මේ එන්ජින් එක කොහොමද? එන්ජින් 100% ස්මූත් එන්ජින් එකක් තියෙනවා බෙස්ට් බයික් එක බෙස්ට් සුපිරි සුපිරියක් තනිකර ඉතින් ඔයාලට කියන්න ඕනේ නෑ මම බයික් එක කොහොමද කියලා ඉතින් පැදපොය දන්නා මේ ඉන්නේ තවත් පැදපෙක් කෙනෙක් තමයි පේනවනේ කමෙන්ට් එක අපි බයික් එක අතුරට දාගමු අපි පොඩ්ඩක් ඊට හදාගෙන නේ බා මේක එලියට දානවද මොකද කරන්නේ ඉතින් මේ තියෙන ඔක්කොම යා හදන බයික්ස් තමයි ඉතින් මේක කමිඳු ඔයා ඩිසයින් කරපු ඇද්ද නැත්නම් මේ මේ මොනවද තාම හදන්නේ අර මොනවයි කරන්නේ එහෙම අපි දැන් කරලා තියක් මේක ඔයාලා කස්ටමයිස් කරපෑ මේක ඩුකාටි 1098 එක කැෆේ ගල්ලා නේ කැෆේ නේ කරලා දෙන්නේ ඉතින් මේ තියෙන ඔක්කොම කමිඳු මල්ලි හදනවා තමයි ඉතින් මේවා තමයි යා හැදුවේ ඉස්සර නේද මේක මොකද ඔයා හැදුවේ මේක නේ ඔක්කොම හෑන්ඩ්මේඩ් මේ තියෙන්නේ කමිඳු මල්ලිලා හදන බයික්ස් තමයි මේගොල්ලෝ මේව මොටෝ ෂෝ වලට එහෙම අරන් යනවා මේක මං හිතන්නේ මේ කීපරක් වින් කරාද? දැන් කරලා දාන හදවා මේක මෙදෙනවා. කොළ එකනේ. මේක අද පදින්න පුළුවන්ද? අවිය අද වැදලා බලමු මේකනේ. අවිය අද මේක වැදලා බලමු මේක මොකක්ද? කියන්නේ මේ එන්ජින් එක කොහොමද? වෝටර් පම්ප් එන්ජින් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ මොකක එන්ජින් එකක්ද තියලා තින්නේ? වෝටර් පම්ප් එක. වෝටර් පම්ප් එක? පම්ප් එක නේද? අම්මා අයියෝ. ඉතින් මේකේ මේ වොඩ් ස්ට්‍රැගන් බැජ් එකක් ගහලා තියෙනවා නේ මේ මේ ඔක්කොම මේ බයික් එක මාර කියුට් නේ මම මාර හොරු බූටි මේ බයික් එක බැලුවට ඉවරෙන් පස්සේ මම එළියට අරගෙන අපි මේ පොඩක් පැදලා බලමු කොහොමද මේ බයික් එක කියලා. ඒකේ පාට තමයි ලස්සන නේ.
මේක මොකද ඔයා කිව්වේ ඩුගටි පෙන්ගල 1199S 1199S මේක අපි චුට්ටක් ස්ටාර්ට් කරලා බලමු මේක ස්ටාර්ට් කරන්න ඔබට කවිනු වල මේ වෙනස් කළා මේ ෆෙයරින්ග්ස් කිට් එක පිස්සේ නේ අච්ච ලස්සන කිට් එක වෙනස් කළා මෙන්න මේ වගේ රවුන්ඩ් ලයිට් එකක් ගන්න කැෆේ රේසර් ඉස්සේ කැෆේ රේසර් එහෙනම් අපි බයික් එකේ වැඩ ටික පටන් ගමු මා රස්නයක් තියෙන්නේ කියලා වැඩක් නැහැ නේ ඒක රස්නේ නැත්තම් මේලට සිපුරිය හිම විතර වැටෙන්නේ නැත්තේ මේ අපි එහෙනම් දැන් බයික් එකේ වැඩ ටික පටන් ගමු මේක මේ දෙක පොලිෂ් කරන්න ඕන මේක පොලිෂ් කරන්න ඕන තව එන්ජින් ඔයිල් එක මාරු කරන්න ඕන කූලන් චෙක් කරන්න ඕන ඒ වැඩ ටික තමයි ඉතුරු කෑල් ටික නම් ඕඩර් එක දාලා තින්නේ අගෝස්තු 11 වගේ දින එක වෙනම ලියනකොට මාසයක් වගේ නේ ගොඩක් අය කිව්ද මේ සයිට් කන්නඩ දෙක මාරු කරන්න කියලා ඇත්තම කිව්ව සයිට් කන්නඩ දෙයක් නැහැ ගන්න මෙහි සෙඩ් එක දැන් ලංකාවේ වගේ නෙමෙයි මෙහි නේද කෑලි නෑ සෙඩ් ඕන කෑලි නෑ ඔව් අපිට මේ ඕන වෙලාවක ගන්න කෑලි නෑ ඔන්ලයින් තමයි ගෙන්නන්න වෙන්නේ හැමදේම ඉතින් බලමු සයික් කන්නඩිය මම සයික් මිරස් දෙයක් මම ඔඩර් කරලා තින්නේ ඊට අමතරව මේ කොහොම තියමුනේ බං තව මොඩිෆයි මොනාරි හයි කරන්නද කොහොමද මල්ලි මොඩිෆයි කියන්නේ පොඩි චැලෙන්ජියක් හයි කරන්න බලන්න හැංගර් දෙක ගහමුනේ කාමර හැංගර් දෙක දාලා සීට කාලට 80 දානද නැත්තම් සීට තමයි ගැලපෙන්නේ එහෙනම් අපේ වැඩේ පටන් අරගෙන බලමු බයික් එකේ මොකද වෙන්නේ කියලා කොහොමද මල්ලි අරගේ ඇතිව එන්ජින් ඔයිල් එක එන්ජින් ඔයිල් පොඩක් ගන්නකො මේක පෙන්නමු අපි මොකක්ද දාන්නේ එන්ජින් ඔයිල් එක කියලා මේක මෙහි ඇත්තම ලංකාවේ සාමාන්‍ය මොටිල් මොබිල් එවනේ සමනින් කඳු වල වැඩිපුරම දාන්නේ නේ ඉතින් මේක තමයි ඔයිල් එක මම දාන්නේ මේක ඒගොල්ල කිව්වේ ඉංග්ලන්ඩ් කියලා බා මේ මේක තමයි ඒගොල්ල සුපර් බයික්ස් වලට කොන්නම් පාවිච්චි කරන්නේ හැබැයි මේක ස්පෝර්ට් එක ඔයිල් පරණලා තින්නේ මේක අර අවුරුදු ගාණක් එක දැන තිබිලා ඔයිල් ඔක්කොම පරණ වෙලා තින්නේ කූලර් නම් හොඳයි මචං. කූලර් නම් හොඳට දිනවා. ඒ චැසියෙන් එන ටිකනේ. ඉතින් ඉසෙඩ් එකේ මෙතන තමයි මේ චැසියෙන් එන ඔයිල් ටික අයින් කරන්නේ බා. චැසිය හරහා තමයි ඉසෙඩ් එකේ එන්ජින් ඔයිල් ටික යන්නේ. ඔයිල් බෝටල් එක. XR එකේ චැසියෙන් යන්නේ. ඒක ඇවිල්ලා මේ ඔයිල් කූලර්. XR ඇවිල්ලා නේ. ඒකයි එච්චර ගොඩක් රස්නේ ඒකේ මේ කූලර් රේඩියේටර්ස් එහෙම නැහැ නේ ඒකේ. කූලන් ඩාන්න ඕනේ නැහැ XR වලට. ඒකේ රත් වෙන්නේ ඒක මාර විදියට. මෙහෙට සෙට් වෙන්නේ නැහැ. මේ පදින්න නැත්තේ XR වල. XR නම් පදින්නේ ගොඩක් අමාරුයි. මේ අනිත් එක රත් උනම් පොඩ්ඩක් දුනොත් හොරයි. මගව XR එක තිබ්බා. පොඩ්ඩක් දුර ගමනක් ගියොත් පොඩ්ඩක් මදි බං දුවනවා. ඊට පස්සේ මෙතනින් චැසියෙන් එන ඔයිල් ටික බහ ගන්න. රත් වෙලා. ඔය මොකද අර ඔයිල් සෙන්සර් අද මොකද හයි කරලා දෙනවා කිව්වද? නැහැ මේක. ආගිනේ නැද්ද එහෙම එකක් නැහැ ඒක අෆ්ටර් මාකට් දැන් තමයි අපේ වැඩ ඔක්කොම ඉවරුනේ නැහැ නේ මම තව ටිකක් තියෙනවා දැන් තමයි කප් දෙක සුද්ධ කරලා කප් දෙක බයික් එකට හයි කරලා තව එන්ජින් ඔයිල් එක මාරු කරලා තව බයික් එකේ තටු ටික පොඩ්ඩක් පොලිෂ් කරන්න ඕන තාම තටු ටිකේ වැඩ යනගමන් තියෙන්නේ මේ මජ් ගඩ තාම හූර්ණගමන් තියෙන්නේ මේක මේ අවුවට පිච්චිලා තියෙන්නේ මේක තව පිටිපස්සත් ටිකක් හදන්න ඕන ස්ටාර්ට් ටියුන් කරන්න ඕනේ ටියුන් අප් කරලා දානවා බැටරි ගලවන්නේ හරි එහෙනම් අපි ස්ටාර්ට් කළම ස්ටාර්ට් කළා බලමු නේ කමද මල්ලි ස්ටාර්ට් කරලා දානවා ඉතින් බයික් එක හදන ගමන් වීඩියෝස් කරන්න බැරි වුණා නේ බං මේ පේනවනේ ඇඳුම් වල හැටි මේ ඉතින් කමද මල්ලි ගොඩක් මහන්සි වෙනවා බයික් එක හදන්න මේක මේ තඩු ටික පොලිෂ් කරන එක තමයි පොඩි ගේම් එකකට දෙන්නේ බං අනිත් අඩ් එක නම් එච්චර ප්‍රශ්නයක් නැහැ මේ පොලිෂ් කරන්න ගියාම මේක මේ ඩස්ට් එක තමයි මේ අමාරු මේ කරන්න මේක මේ අර බඩු නැන්නේ නේ බා ලේඩ් එකක් ඕන අනිවාර්යනේ නේ හුරන්න ඉතින් ඉසෙඩ් එකේ ඔයිල් ලීටර් එකයි 700ක් විතර දාන්න තියෙනවා ඒක ටික දාලා ඉවරයි තව කූලන්ට් ටිකක් අයින් කරා කූලන්ට් ටිකක් දාන්න ඕන නැත්නම් කූලන්ට් එක කුළුන් තියෙනව නේ මතක ඊපස්සේ හරි දැන් අපි බලමු ස්ටාර්ට් කරලා බයික් එක
කොට එකවන්න ඉතක් කියලා. මේක ටිකක් මහතුණා නම් ලස්සන නෑනේ. මේ පට්ට වෙන ගණන් මේ කියන්නේ බෝ. එහෙමද? මම ලංකාවේ මම මේ කෑන් එක දැකලම නෑ බෝ. මේ ගහලා තියෙන මොකද්ද? ඔකේ නම තා මේ සතෙක්ගේ ස්ටිකරයක් කියලා මේකට තව. මේක ඇවිල්ලා white bros. ඉතින් මේ කඩ ගොඩක් දුරට ඉවරයි. ටේන් අප් එක හරියද? තව ටෙස්ට් රන් එකක් කරනවද? අපි ලොග් රයිට් එකක් කියලා බලමු. කොහොමද? කැල්ටි හයි කරලා ටෙස්ට් රන් එකක් දුන්නා. ස්පෙෂල් කරන්නේ කියයි ඒක බලමු. මේ අර නට්ටික් කපලා දානවද මේක? අපි දානවා. මේ අපිට පොලිෂ් කරන්න වෙලාව ඉතුරුනේ මේකයි ඉස්සරහ ෆ්‍රෙන්ඩ් එකයි ඒ වුණාට ඉතින් ආයේ පාරක් කරන්න ඕනේ. මම ලොග් කරන්න ඕනේ. ඔව් අද වෙලාවම දී මොකද අපි ආවේ මම ආවේ 12ටද 11ටද? 11ට ආවේ. ඉතින් පේනවනේ. මේ ගන්න දෙයක් නැහැ. ඉතින් මේ දෙක පොලිෂ් කරන්න ඕන. ඉතුරු වැලඩ එක හරි බොහෝ දුරට ඉතුරු වැලඩ එක නම් ගොඩක්ම වගේ ඉවරයි. ඉස්සරහ පෙන්ඩේ එක මේ කටෙන් පොලිෂ් කරා. තව මූණ කරන් දිනවා. ඉතින් හිමීට ඒ වැටික් කරගන්න ඕන. මේ අපි කැල්ටි එක හයි කරලා ටෙස්ට් රන් එකක් දුවද්දි ආයි වීඩියෝ එකක් ගමු. ඉතින් බයික් එක හදලා ඉවරයි. බයික් එක හදලා ඉවරයි. දැන් ටෙස්ට් රන් එකක් යන හදන්නේ. කවිනු මල්ලි ඔයා ගන්නවද? පළමු ටෙස්ට් රන් එකක් දාලා බයික් එකේ කවිනු මල්ලිගේ නිව් නම්බර් එක මේ තව දිනවා නේ පොඩ්ඩක්. වැඩ ටිකක් තියෙනවා කන්ඩිෂන් වැඩ ටිකක්. फोन रिकॉर्ड फोन मम्मी මුද වෙලා වඩපා මුකුත් එලා නැහැ තියාගෙනකෝ ඔයාලා අයිඩියල් වැඩි කරන්න ඕනද අයිඩියල් වැඩි කරගන්න පොඩ්ඩක් මම බැලුවා ෆෝන් එක තිබ්බ සාක්කුවේ ටික වෙලාවකින් මිසින් ඒක නෑ පවර් වීලක් ගහනවා වගේ වා පොඩි මිස්සක් තිබ්බ ගාලින් මේ අපි අද කාප් එක සුද්ධ කළා ඔක්කොම ආබේ ක්ලීන් කළා ඔක්කොම මේ වැලටික් කරා ඉතින් මේ කාප් එක කලින් තිබ්බේ තනිකර මලකඩ පාටට ඉතින් කවිදු මල්ලි එක ක්ලීන් කළා තනිකර ඔරිජිනල් ලුක් එකකටම ගත්තා ඒක නිකන් කම්පැනි අලුතෙන් ආපු කාප් එකක් වගේ
අලුත් කාබ්බයක් වගේ දැන් තියෙනවා ඉතින්. ඉතින් ඔය ටික තමයි මේ මේ මෙතන මේ ගාඩ් එක පරණ වෙලා ඒක කැඩලා ගියා. වීඩියෝ එක මෙතනින් නවත්තන්න කියලා බැලුවේ. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් අද වීඩියෝ එකේ නම් ඉතින් බයික් එකේ තිබ්බ පොඩි පොඩි වැඩ ටික තමයි මම කරගත්තේ. ඉතින් තව තියෙනවා බයික් එකේ කීපයක්ම කරන්න වැඩ. මේකේ තව තටු ටික මේ සයිඩ් ෆෙන්ඩර්ස් එහෙම මේ පොලිෂ් කරන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් කරගෙන මේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඒ ටිකත් කරගන්න තියෙනවා. ඉතින් එච්චරයි වැඩ ටික තියෙන. අනිත් හැමදේම කරලා තියෙන. ඇත්තම කිව්වොත් බයික් එකේ එන්ජින් නම් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. හොඳටම තියෙනවා එන්ජින් එක. අනිත් ඔය සෙන්සර්ස් අනම්මනම් ඒවත් හොඳටම වැඩ මේකේ. එහෙනම් ගයිස් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් දිගටම ඉන්න මගේ channel එකත් එක්ක subscribe කරන්න, share කරන්න වගේ අලුත් එක්ක. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. See you guys.